උපසිරු දෙනාගේම නායකත්වය ඒ වගේම අපි ආදරය කරන ගරු කරන අපි තිලක් මහත්මයා කිව්වාගේ ප්‍රතිපත්ති ගරුක කාන්තා නායිකාව රෝහල් සේනානායක මැතිතුමින් අවසරයි දෙන්න දෙතරන්න කපුලියක් දෙන්න ඒ වගේම මේ සටනේ එර ගාම් ගමන් කරුවේ කැඩියට අපිට සහයෝගය ලබා දුන්නු සහෝදර අපේ අයිය කෙනෙක් වගේ ඉන්න දේශපාලනේ රංජිත් මන්දුම් මන්නාර මැතිතුමාට හොඳ අපුඩියක් දෙන්න එතුමා එතුමාගේ කාර්යභාරයේ සජිත් සේනානායක මැතිතුමාට මේ අපේක්ෂා කියලා දීමට විශාල සංඛ්‍යාවක් බවට පත් වුණා ඒ වගේම නිරුනිකා මැතිතුමී ඒ වගේම අපේ මිත්‍ර හර්ෂ කිසිල්ලා මැතිතුමා ඒ වගේම ටයිටස් මැතිතුමා ඒ වගේම අපේ අනුරාධ විමලරත්න මැතිතුමා ඇතුළු සියලුම අපේ නාගරික මන්ත්‍රීවරු ඒ වගේම සංවිධායකවරු හිටපු පළාත් සභා මන්ත්‍රීවරු අපිත් එක්ක එකතු වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සියලුම සංවිධායක මණ්ඩලය මාධ්‍ය මහතුන් පොලිසිය මහතුන් ඒ වගේම දහසක් බලාපොරොත්තු ඇතිව අවුරුදු 25කට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරේ ගියාගර ප්‍රේමදාසට පස්සේ ඉතාමත් ආදරෙන් මලා ඉන්න තමන්ගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට අපිත් එක්ක මේ අවස්ථාව එකතු වෙන සියලුම දෙමාපියන්ගේ සහෝදර සහෝදරියන්ගේ ආදරණීය ප්‍රදේශවාසීන්ගේ අවසරයි මයික් මණ්ඩ කතාව කරගෙන යන්නම් සහෝදරුනි මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමයි නේද දැන් මලන්න පොඩ්ඩක් ඔබතුමාලා මේ දෙන්න දිහා එක්කෙනෙක් ගෝඨාභය රාජපක්ෂ අනිත් එක්කෙනා සජිත් ප්‍රේමදාස දැන් කණ්ඩායම දෙක දෙපැත්තට තනාත් දෙක දාන්න දැන් මේ පැත්තේ ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයාට මේ අපේක්ෂාත්වය ලබා දෙන්න මේ සටනේ මුලේ ඉඳලම සටන් කරපු දෙන්නෙක් ඉන්නවා රංජිත් මන්දුම්බන්නාර රෝසනායකයි ඒ දෙනාත් එක්ක ඉන්නවා ඊට එහා පැත්තේ ඉන්නවා හර්ෂ දිසිල්ලා මේ පැත්තේ ඉන්නවා හිරුනික මේ පැත්තේ ඉන්නවා බුද්ධික පතිරණ මේ පැත්තේ ඉන්නවා හරිම් පරයන් අජිත් පෙරේරා ඉරාන් වික්‍රමලක්ෂණ අර තාතුකෝරලා චන්ද්‍රානි බණ්ඩාර දැන් මේ කණ්ඩායම ඉන්නේ සියලු දෙනාම හොරකම් කරන්නේ නැති දක්ෂ කණ්ඩායම තමයි අපේ එක්සත් ජාතික පක්ෂයේ අපේ ගොඩේ ඉන්නේ එමන 77 කැබිනට්ටුව නැවත නිර්මාණය වෙනවා ජේ.ආර්.ල ප්‍රේමදාසලා ගාමිණී ලලිත්ලා නැවත රංජන් විජේරත්න නිර්මාණය වෙන කැබිනට්ටුව තමයි 2019 ජනාධිපති වශයෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා පත් වෙනකොට පත් වෙන්නේ ඒ ඉඳ සහෝදරනි අපේ කුළු මිත්‍ර දෙකක් තුනක් එකක් දෙකක් ඉන්න පුළුවන් මම නෑ කියන්නේ එකක් දෙකක් කුළු මිත්‍ර අපේ තියෙන්න පුළුවන් කොහේ නෑ ඕනම දැනක කුළු මිත්‍රයන් දෙකක් තියෙන්න පුළුවන් හැබැයි මේ වැස්සට මේ සුනාමියට ඒ කුළු මිත්‍ර ටිකක් හොදලා යනවා ඉතින් අපේ තියෙන්නේ අපේ අපේ ඉන්න සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා දූෂිතයන්ට මේ ව්‍යවස්ථාවක් නෑ කියලා ඒ ඉඳ සහෝදරනි අපේ ඉන්නේ නියම බඩු ටිකක් එක්සත් ජාතික පක්ෂේ දැන් මේ පැත්ත යහපැත්ත බලන්න තරහදී
එරටේ මිනිස්සු හැබැයි අහු වෙනවා. සමහර මිනිස්සු අහු වෙනවා මේ කතාවට. එරට තියනවා. විවාහ බේරන අහු වෙනවා. ඉතින් සහෝදරනි, ජාතිකත්වයේ මුගේ තියෙන්නේ දේශපාලනයට එනකොට විතරයි. දැන් කොම්පන්ජිලි නඩුව මම කරා. කොම්පන්ජිලිදී මෙතන දන්නවා අපේ මුස්ලිම් මන්ත්‍රීවරු කවුරුත් ආවෙ නැහැ බයට. මම කියලා දැස්සාම කොම්පන්ජිලිදී මට ගෝඨාභය රාජමංස බයිඩේ කිව්වා අපේ හමුදාවේ මාතෘ අතේ. හමුදාවේ මාතෘ නැත්ත 50ක් විතර මගේ ඉස්සරහ. මට දැන් පොඩ්ඩක් තකිදයක් ඇතුළේ මේ බය නැහැ. බය දන්න මිනිහෙක් නෙවෙයි මට නුගේ ගොඩ පොලිසිය පස්සට යන්න කියද්දි මම මෙඩිකේ පන්තිල මට වෙඩි දෙකක් තිබ්බා. අපේ 2001 දැය වගේ යන බබා මෙඩි ඇදෙන මට. ඒ දෙක දෙක හැදිලා කොමාරි අයෙක් ගිහලා රෝසලෙම හැත්ති අතිකම නෝනා පිටේ ඈපතර පැන්න ජම්ප් එකක් දැම්ම නේන්න. මට මතකයි අඳුරු ගෑස් ගහලා මම නඩු දාලා මගේ නඩුව තමයි අද පොලිසිය පාවිච්චි කරන්න ආව කාලේ දීම සම්බන්ධයෙන් සුජීව සේනසිංහ නිරේ රජයට. අපි ආවා පොලිසිය මහත්තුන්ගේ හොටා බාව දුක දෙන්නේ DI කියලා වැවුලවා කකුල්. අනිවා අනක සිනානි බණ්ඩාරනායක මහත්මිය මහත්මියට කතා කරන්න නවත්තන කොට DI කියනවා ගණ්ඩ කාර්ය ගන් ගේජිර බයින්න බෑ. හොටා බේ ගහන කුඩු වෙන්න ගත්තේ නැත්තම් සිනානි බණ්ඩාරනායක මොහොනා කියනවා අනේ වස්සුවේ ගණ්ඩෝ ඒ වාහනේ වස්සුවේ ගණ්ඩ කියලා බයට. මහත්මියට කතා කරන්න දෙන්නේ දැන් මහත්මිය මම තමයි. සහෝදරනි OIC ට මං හිතන්නේ රෝහස රෝසන මහත්මිය කතා කරලා මගේ කඩුවේ OIC මං ගන්නෙත් නෑ. අපි කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ නැහැ. මහත්මා දේශපාලනයක් අපේ මන්ත්‍රීවරු කරන්නේ. හර්ෂ මහත්තයා ගාව බලන්න. තවත් දාවත් අපි බලපෑමක් කරන්නේ පොලිසියට. ඒ ඉන්න පොලිසිය 100%ක්. හමුදාවේ 100%ක් ඡන්දේ දෙන්නේ මේ පාර. හේරටේ ස්වර්ණමය බී කරන දක්ෂම එන්න සහයෝගය. සහෝදරනි අපේ පවුල් රජ කරන්න නෙමෙයි අපි දේශපාලනට ආවේ. අපි ආවේ මේ රටේ ජනතාව රජ කරන්න. DS ඩක්ිනා ජෝන්ල JR ප්‍රේමදාසලා තමන්ගේ දේපල දන් දීලා ගියපු නායකයෝ. රනිල් වික්‍රමසිංහලා රාමිල ලලිත්ලා. එයින සහෝදරනි අපි අපේ මුදල් වියදම් කරම ලක්ෂ 7ක් වියදම් කරන මාසයකට කාන්තා දිරිය වැඩසටහනට. දහදාකට ආසන්න ප්‍රමාණයක්. මගේ අම්මා බලා ගන්නවා. ළමයි 80ක් අනාථමඩම කුවර. අපි අයියලා අපි ඒ අපි සංවිධානය දෙන්නේ එක නඩත්තු කරන්න. එහෙමයි අපි දේශපාලන නැතුව සමාජ සුභසාධනය කරන්න සෞතුරු. අපිට අවශ්‍ය කරන්නේ බුදුමලගේ ආදරය, ගෞරවය, ප්‍රශංසාව, අපුලිය විතරයි. අපි ඒකයි දේශපාලන කරන්නේ. අපිට සල්ලි එපා. අපිට බඩිගාඩ් එපා. තනියම අපි එළවන්නේ හන්දෑවේ. පයින්මයින් පස්සේ. ඒ ඉන්න සහෝදරනි, ඔබතුමාලා තීන්දු කරන්නේ තාලකන්නි රාජපක්ෂ පවුල ඔබතුමාලා මම විශේෂයෙන් මාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ කොට්ටේ මන්ත්‍රීවරුන්ගේ ඔබතුමාලා අනුමත කරනවද රාජපක්ෂලා කරපු දේවල්? අර්ෂමාත් දන්නවා අපි කෝප්පෙක ඉන්නවා. කෝප්පෙකයි අපි වැළුවා. එයාලන්තා සමාගමේ පාඩුව බිලියන 450යි. බිලියනක් කියන්නේ මිලියන 1000ක්. බිලියනක් කියන්නේ ලක්ෂ 10ක්. කොරමෙන් කියන්නේ ලක්ෂ බිලියන 40 බිලියන 45යි අවුරුද්දකට. කොර අවුරුදු 10ක් නිකන් දෙන්න තිබ රටේ ජනතාවට තාලකන්නි රාජපක්ෂලාගේ සුමියට. හිත ප්‍රකරන් දුන්නේ නැහැ කියලා ලාභ ලබා ගත්ත එයාලන්තා සමාගම පාරගෙන තමන්ගේ මස්නාට දීලා එක කාබාසනය කරා. දැන් කියනවා තවත් පාරක් දෙන්න කියලා. මේ ගැවවා සතිමත් දැම්මා. පාඩුව බිලියන 100යි. චෝදම ගිනාවා බිලියන 80යි. අලන්න සහෝදරනි අපිට බාර දෙනකොට බිලියන 8000ක නෑක් බාර දෙනවා කියේ. කොම්පේ මන්ත්‍රියෙක් මන්ත්‍රි කෙනෙක් අහනවා බිලියන 8000 උනේක 10000 12000 උනේ කොහොමද කියලා. ගොම් නරක. 15 අපිට බිලියන 8000ක් දුන්නාම ආදායම් නෑ. හම්බන්තොට බලයි ආදායම් නෑ. මත්තල ගුවන්තොට වලින් ආදායම් නෑ. නිලුම් කුලෙන් ආදායම් නෑ. කරේ සුදු hali පගා ගහන්න පොලිස් ගහන්න කොහේරි මොනවාරි හැදුවා. හැබැයි විශාල මුදලක් 100%ක් වියදම් වුණා. ඒවා දූෂණයට ගියා. බැංකු වල තැන්පත් වුණා. අපෙන් අහනවා කෝ ගඩුවම් කරාද ඇල්ලුවද කියලා. දැන් ප්‍රකාශ කරන්න අපි ගඩුවම් කරාද? දැන් බැග්දාඩි නැරුව උඩ ගඩුවම් කරාද? සදා මුසෙන්ට ගඩුවම් කරාද? හිට්ලර්ට ගඩුවම් කරාද? අල්කයිඩා මොකද නායකයා මොකද ඔසාමා බින් ලාඩන් ගඩුවම් කරාද? කොහෙද ලෝකේ උන්ට ගඩුවම් කරේ කරන්න බැරි වුණා. ඇල්කපෝන්ට ඇමරිකාවේ දැම්ම නඩුවක් අඳු දෙවීම සම්බන්ධයෙන් දරන් 100ක බඩක් ගෙවලා නැහැ කියලා. ඒකේ නුවැල්ලු. එමනම් සහෝදර රටේ ජනතාව දන්නවා මම හොරකම් කරාද නැද්ද කියලා. බලන්න දරුවෝ තුන්දෙනා. මුන්ගේ පවුලේ නමයටම මුන්ට විශ්වාස කරක් නැහැ. ව්‍යාපාරයක් නැහැ. රස්සාවක් නැහැ. හැබැයි දරුවෝ තුන්දෙනා බලනකොට 10000කට හීතන්ගේ ශැන්ග්‍රිලාගේ ටාන්ජ් එකේ දුන්න කණ්ඩ. මුන්ගේ ව්‍යාපාරය තමයි දේශපාලනය. ජාතිකත්වයේ සාර ජාති ජාතිවාදය තමයි මුන්ගේ
ජාතිකත්වයේ ව්‍යාපාරය. ජාතිකත්වය ගැන කතා කරනවා. හොම්බන්ද නීතියේ විශ්වාස කරන සම්රාජ්‍යයේ මුස්ලිම්ගේ කල්ලා ගන්න පුළුවන් උන්ට. ගාන කපනකොට. හැබැයි රටේ සංදේ ඉන්නකොට බෞද්ධ ජනතාව ඉන්නවා අපි කැප කරමු මේ රට. අගේ උත්තර අපි මල්ලිගේ අයිස. බරබර ගාලා කතා කරනවා අපේ මිනිස්සු හංගන්න පුළුවන් කියලා තමයි පපුවට ගහ ගන්නවා ඉලයට කැඩෙන්න. කාටකේ බෙල්ලේ දාගෙන. හක්කේ බුදුරැස්. උගේ බොක්කේ නඩවා සාදවස්සලගේ. මිනි මරන පොඩි කාරිය ලොකු කාරියක. අපි හිතුවා මාමන්ටයි මරන්න කියලා පොඩි එකක් නැතුව තදුලි ඉන්න. අපි අහිංසක නගර කීට ගියා. මොකද්ද කර වරද? සුජීවා සෙනසිංහ වගේ කෙලින් හිටගත්තා තදුලි. මම කොහොමද නගර දාන්න දෙන්නේ නැහැ කිව්වා සීච් එකේ. මොකද කරේ? නිකම් මැරුවේ නෑ වැඩි කියලා. උස්සලා ඉලයට කඩලා හේමස් නහරවල ලේ ඇදලා පාඩමක් උගන්වන්නේ සහෝදරනි මේ පාලකන්නි පවුලද සිනාගන්න දාස් පක්ෂේ කෝට්ටුව නැවත ඔලයට ගෙන්දන්නේ මොකද්ද කරේ අපි හිටියා පාර්ලිමේන්තුවේ මමයි දයසිරි දැන් එහා පැත්තට ගිහිල්ලා හිටියා පාර්ලිමේන්තුවේ අපි ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් කතා කරන්න ෆයිල් දෙකක් අරන් ආවා නායකපා දුන්නේ නැහැ කතාවක් දැන් මල නෝන්ඩි අපි දැන් ඉන්නවා කැන්ටින් එකේ ෆයිල් එක අරන් ඉන්නකොට අපිට රාජිතයි හම්බුණා මම ඉන්නේ ඇයි කියලා අපි කිව්වා මේ ශ්‍රාණි බණ්ඩාරනායක කියන ෆයිල් එකක් හිතෙන්ද දෙන්න ආවා මට මෙතෙන් ඩංගින්නේ බැසිරාජ් වගේ සරම අනේ මෙයාදි ඇවිල්ලා ආවා මොකද කියලා අපි කිව්වා ශ්‍රාණි බණ්ඩාරනායක මේ බොරු චෝදනාවක් නේද මොකද අපි කිව්වේ යකෝ මේ කැන්ටින් එකේ අපිට මූණට කිව්වේ බණ්ඩාරනායකට ගැහුවා යකෝ අපි ෆොන්ස් එකට ගැහුවා යකෝ අපිට කඩදාන්නවා පොලිගෙට ගහනවාකෝ කියලා කියවුණා අර කියවෙන්න ඇවිල්ලා පලයන් යකෝ කියලා කිය මගෙන් ඉතින් කට බ්‍රේක් නැහැ දැන් දැන් මගේ අතින් අල්ලගන්න අල්ලගෙන ඉලියට එනකොට තුවා මල්ලි ඒ රට ගිහිල්ලා තියෙන තන බලපං කියලා එහෙම කියලා අද දැන්සිරි දැන්සකර මහත්තය ඇමරි ඇමරි එතන ඉන්නවා එතුමාට මතකයි එතුමාට මතක් කරනවා මම ආදරෙන් සහෝදරෙක් වශයෙන් ඔබතුමා රෙදි ඇඳගෙන ඔතන ඉන්නේ කියලා එහෙනම් සහෝදරනි මූ මරන්නේ නිකන්නේ මූ මරන්නේ පාඩම් ගන්නන්න ලසන්තට ගැහුවා ලසන්තර ඌර මරන උලකින් යනවා මැරුවේ වෙලිය උන්නම් වෙඩි තියලා මරනවා ඌ මරන්න හිම නෙමෙයි මූ මරන්නේ කොපිලා එකෙක් අපිට විරුද්ධ මොකද කොට කරාද بس කිව්වේ මට විරුද්ධ අපිට විරුද්ධ කියලා හිතන්න එපා කාට ගැලවෙර යන්න පුළුවන් මේ කියන මූ කියන්නේ මරන්නේ යකෝ එහෙම බවුලත් මේ රටේ ජනතාව තමන්ගේ මේක තමන්ගේ දරුවන්ට වෙනකන් තමන්ගේ සහෝදරයන්ට වෙනකන් අපේ රටේ මේ කාලකන්ණි බාර ඇඟේ මේ මස් නහර රැඩ කරන්නේ තමන්ගේ කිට වෙනකන් මේ අපේ අයියට වුණොත් අපේ අම්මට වුණොත් තමයි අපිට තේරෙන්නේ සී දූෂණේ සීයක් කරනවා අම්මත් ඒකට තමන්ගේ දුවට ඒ දූෂණේ ලක් නොවුණා නම් ඒක දැනෙන්නේ තමන්ට අපේ දුව නෙමෙයි කියලා ඒක අම්මේ කියන්නේ අපේ ආදරණීය ජනතාවට ශිලගණි දාස් පක්ෂ ඔබතුමාල හිතන්න තමන්ගේ දරුවන්ට සෙල්ලම් පිටණයක් කරන්න උන් කාර්යෙක් ගියා ආමුදුරේ පාගැටි මහනුවර මේ පාර බඳු උගද ගෙන්නේ ශාරුක් ගන්න ඇඟුව ගෙන්නන්න බැරි ඉන්න බඳු සමරසිංහේ අර පිම්පන් උන් දෙන්න ගෙන්නලා මේ පාර ගෙන්නන්න බැරි ඉන්න එනවා නලු සහෝදරී කරන්න පුළුවන් මේ හැප්පුණා මං හිතර මේ එහා පැත්තේ පාරේ වාහනේ දාලා ගියා වෙන හේගන් ආවා පොලිසියෙන් ආවා වාහනේ දාගෙන ගියා ඒක තමයි අපිට ගැස් නැව හම්බුනේ ඇක්සිඩන්ට් වුණ වාහනේ එතන කකුල් දෙක කැඩුවා හැප්පුණා මිනිස්සයාගේ තාම මරණයක් නැහැ මේ වගේ පවුලකටද මේ බය දෙන්නේ රොකට් ඇරියා පොඩි එකා දෙවියන් රට ගියා හමුදාවට බැඳලා ලොකු එකා එක්සෑම් කරෙත් නැහැ නීති විභාගේ වැඩිම ලකුණු ගන්න ගා වුණා විනාඩි 45 ඇතුළේ ඉන්නේ ඔබතුමාලා මේ පවුලද මේ රටේ කවුරුමරි ඇඟිල්ලේ වැඩ කරනවා නම් කොට්ටු නැලේ කොටලා නැත්තම් නිකන් හරි ඔබතුමාලා හිතන්න පොඩ්ඩක් බලන්න සුජීව සේනසිංහලා හර්ෂ විසිරලා රෝස් සේනානායක රන්දි මන්දු මන්නාලා හිරුනි කාලා අපේ කොහෙවත් අපි පගාවක් ගත්ත කියලා අපේ අමාත්‍යංශක තියනවාද කියලා බලන්න ඔයාලා අපි සජිත් ප්‍රේමදාස මහත්තයා ඒකයි කිව්වේ ඔබතුමා අර තීන්දුවක් ගන්න අපි කොහේ හරි අපේ චෝදනාවත් ඔප්පු කරන්න ඕනේ අපිට උදේට චෝදනාවක් තියෙනවා ඔබතුමාට හිතෙනවනම් අපි මොනවාරි වරදක් කරලා තියෙනවා කියලා අපිට දෙන්න එපා අපි ඔබතුමා ඕනේ අපි ලයින් කරලා අපි ආයෙ ඉන්නවා නේද හර්ෂ අපි ආයෙ ඉන්නවා අපිට හිටවන දේශපාලනේ අයින් වෙන එක ලොකු දෙයක් නෙමෙයි එයින සහෝදර ඔබතුමා හිතන්න ගාමීන ලයික ජේආර්ලා ප්‍රේමදාසලා වගේ නියම කැබිනට් වගේ එක්සත් ජාතිපක්ෂ නැවත නිර්මාණය කරලා තියෙනවා එහෙනම් ඔබතුමාලා තීන්දුව ගන්න 51 සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වයස නීතියට ගරු කරනවා කිසිම වැඩපාරක් නැහැ අවුරුදු 25ක දේශපාලන ඉතිහාසයක් තියෙන අභියෝග වලට මුහුණ දීලා හම්බන්තොට ගිහිල්ලා සැපෙන් දුකට බහැලා ජනතාව වෙනුවෙන් වැඩ කරපු නායකයන් රටක් දුන්නොත් කොහොම කරයිද අමුණේ නිවාස අමාත්‍යාංශය අපි ඔබතුමාට පොරොන්දු වෙනවා නැගෙනහිර බටහිර කොළඹ ජනතාවට නිවාසක් නැති සෑම කෙනෙක්ටම 2025 වෙද්දී
Premadasa,
ඒ දේශපාලන ගමන තවත් ශක්තිමත් කරගන්න. ඔබතුමාලා තීන්දුවක් ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂික ඉන්නවනම් ගිහිල්ලා කියන්න ගෙදර ගිහිල්ලා. කාලපන්ති පවුලකට මෙයට බාර දෙන්න මම මොකද? සජිත් ප්‍රේමදාස මහත්තයාට මේක බාර දෙන්නොත් වැරදි ආවත් එහෙම වෙන්නේ නැහැ. වැරදි ආවත් බලාපොරොත්තු නොවුණ ඒ සංවර්ධනය ආවේ නැත්නම් ඔබතුමා ටික වෙනස් කරන්න පුළුවන්. හැබැයි රාජපක්ෂල දුන්නොත් ගෝඨාභයට දුන්නොත් ඔබතුමා හිතන්න එපා නැවත මේ රටේ බය ගන්න පුළුවන් කියලා කිසිම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයකට අවුරුදු පහක් යනකොට ගෝඨාභය රාජපක්ෂ එන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. හැබැයි බැරි වෙලාවත් ලෝකයේ අවාසනාවකට අපේ අවාසනාවකට ආවොත් ගෝඨාභය රාජපක්ෂ අවුරුදු පහෙන් එදර යන්නේ නැහැ. ආන්න පොලිසිය මාතෘකාව ගහලා බලන්න. හමුදාව ගෙනල්ලා හමුදාවේ එක කොටසක් අල්ලගෙන හමුදා පාලනය ගෙනල්ලා අවුරුදු 25ක් කියක් මේ රටට රජ දෙනවා. එයින්ද තමයි සහෝදර මේ රටේ ජනතාව පැහැදිලි තීන්දුවක් ගන්නෙ. නොවැම්බර් 16 වෙනිදාට පත් කරගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආගේන නීතියට ගරු කරන ජනතාවට ආදරය කරන ජනතාවනේ ජනතාව රජකරන ආපු ඒ අපේ තරුණ නායකයා රජකරන එතුමාලා ජනතාව රජකරන එතුමාලා එතුමාව ජනාධිපති වශයෙන් තෝරගන්නේ නොවැම්බර් 16 වෙනිදා. අපි ආවේ එහෙනම් සහෝදරනි ඒ අපි 16 වෙනිදාට අපි ඡන්දය පාවිච්චි කරලා හංසයාට හොද තියාගන්න රාජ්‍යයෙන්ද ජනාධිපතිවරයා වශයෙන් පත් කරලා නැවත මේ ස්ථානයට රෝසි එක්කයි ටයිටස් එක්කයි කිරිබත් ගන්න අපි නැවත එනවා කියන පණිවිඩය මේ ආදරණීය සරකාර දෙනවා. එනවා අපි නැවත අපි අලුත් එක්සත් ජාතිපක්ෂයක් ආරම්භ කරමු. ලක්ෂ්‍යයට පණ දෙන පිරිසිදු නායකෝ බිහි කරන ජයරලා ප්‍රේමදාසලා ගාමිණී ලලිත් නගේ නෙමි නැවත දක්ෂ කණ්ඩායමක් අපි මේ රට පාලනය කරන්න පත් කරගමු. එමනම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය මාධ්‍ය කමිටුවේ